Saya Pehambrani, sadu sadu sadu. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Buddham saranam gacchami. Buddham saranam gacchami. Dhammam saranam gacchami. Dhammam saranam gacchami. Sangham saranam gacchami. Sangham saranam gacchami. Dutiyampi Buddham saranam gacchami. Dutiyampi Buddham saranam gacchami. Dutiyampi Dhammam saranam gacchami. Dutiyampi Dhammam saranam gacchami. Dutiyampi Sangham saranam gacchami. Dutiyampi Sangham saranam gacchami. Tatiyampi Buddham saranam gacchami. Tatiyampi Buddham saranam gacchami. Tatiyampi Dhammam saranam gacchami. Tatiyampi Sangham saranam gacchami. Panatipata Vidamane Sikkhapadam Samadhiyami. Panatipata Vidamane Sikkhapadam Samadhiyami. Abhinnadana Vidamane Sikkhapadam Samadhiyami. Abhinnadana Vidamane Sikkhapadam Samadhiyami. Kamesu Micchachara Vidamane Sikkhapadam Samadhiyami. Kamesu Micchachara Vidamane Sikkhapadam Samadhiyami. Musavada Vidamane Sikkhapadam Samadhiyami. Musavada Vidamane Sikkhapadam Samadhiyami. Suramire Machipamadatthana Vidamane Sikkhapadam Samadhiyami. Suramire Machipamadatthana Vidamane Sikkhapadam Samadhiyami. Sicharmena Sabdin Panchasilam Dhammam Sadukam Surakshitam Katva අප්‍රමාදීන සම්පාදේත පාපමන්තේ සාදු සාදු සමන්ත චක්‍රවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සබ්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සබ්බ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංසා Dhammasavane kalo ayam badangsa. Dhammasavane kalo ayam badangsa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Sadhu sadhu sadhu. Vasanavanta pinnathune adame pinnath hema denekma bauddhya marthigyanayat ekka ekathu vela sagi sutta dharma desana dharma desanawatai sudanam velai pinnathune ape jeevitayata ධර්මයේ ශ්‍රවණය කිරීම කියන්නේ නිවන් දොරටුව. බුදුරජාණන් වහන්සේ නිවන් දොරටු හයක් පෙන්නවා. ඒ නිවන් දොරටු හයෙන් එක නිවන් දොරටුවක් තමයි ධර්ම ශ්‍රවණය. ඒ නිසා මේ පින්වතුන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙද්දී තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ හිත තුළ දැඩි අදිස්ථානයක් ඇති කරගෙන සාසනාවක් ඇති කරගන්න මේ උතුම් ධර්ම ශ්‍රවණය ඔබ හැම දිනාටම නිවන් දොරටුවක් බවටම පත් වේවා කියන සාර්ථකයි. පින්තුනේ හවස පහට බෞද්ධ මාධ්‍යාලයේ ඔස්සේ සූත්‍ර ධර්ම දේශනාවන් තමයි එකින් එක සාකච්ඡා කරන්නේ. ඊ අතර අද දවසේ අපිට කතා කරන්න ලැබිලා තියෙන්නේ බොහොම ලස්සන කතාවක් සඳහන් වෙන සූත්‍ර ධර්ම දේශනාවක් දේවාසුර සංග්‍රාම සූත්‍රය. අංගුත්තර නිකායි නවක නිපාතයට අයිති සූත්‍ර දේශනාව. දෙවියන් සහ අසුරයන් අතර ඇතිවෙච්ච යුද්ධයක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශන කීපයක් තමයි තියෙන්නේ. අපි මේ සූත්‍ර දේශනාව ගැන කතා කරන්න පෙර සුට්ටක්
දිවියන් ගැන ඔය දිවියන් අසුරයන් ගැන සුරා අසුර මේ යුද්ධ ගැන සුට්ටක් ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරමු. ඔබ දන්නවා රජබ්බ සූත්‍රය. මේ රජබ්බ සූත්‍රයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දිවි ලෝකේ සුරා අසුර දිවිවරු අතර යුද්ධයක් ඇති වෙන්න ගිය වෙලාවේ සුර දෙවියන්ගේ නායකය තමයි චක්‍රවේදී. සැපයෙන් වැඩි සම්මා දිට්ඨික දේවතාවරු කොටසක් සුර දෙවියන් කියන්නේ. සැප සම්පත් ටිකක් බහුලයි. අවුසිතා දිව්‍ය ලෝකයේ ඉන්න මේ දෙවිවරුන්ගේ එක කොටසක් තමයි සුර දෙවතාවෝ. ඒ අයගේ නායකය තමයි චක්‍රවේදී. මේ දිව්‍ය ලෝකෙම ඉන්න ටිකක් ගැටුමට බර දේවතාවරු පිළිසක්. ඒ අයගේ නායකයෝ දෙන්නේ ගැන ධර්මයේ සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි වේපචිත්ති කියන අසුර නායකය. ඊළඟට පහාරාද කියන අසුරේන්ද මේ දෙන්නම ඒ නායක දේවතාවුන් හැටියට සඳහන් කරනවා. මෙන්න මේ සුරාසුර දෙවිවරු අතර යුද්ධ ඇති වෙනවා. ඒ අය අතර නිතර ගැටුම් ඇති වෙනවා, ආරවුල් ඇති වෙනවා, රණ්ඩු සරුවල් ඇති වෙනවා. මොකද දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දෙවියන් කියන්නේ මේ කෙලෙස් තුනේ මිදිච්ච පිරිසක් නෙමෙයි. ඒ නිසා ඊර්ෂ්‍යාව, ද්වේෂය, වෛරය, තරහව ඒ ඔක්කොම මේ පංචකාම සැප සම්පත් තියෙන දිව්‍ය ලෝකේ දෙවියන් අතරත් තියෙනවා. මේ අතර එක අවස්ථාවක සුරාසුර දෙවියන් අතර යුද්ධයක් ඇති වෙන්න ගිය වෙලාවේ සුර දෙවියන්ගේ නායකය වන චක්‍ර දෙවියෝ තමන්ගේ සුර දිව්‍ය පිරිසට දැන් කතා කරලා කියන යුද්ධෙට යන්න පෙර දැන් යුද සේනාව රැස් කරලා යුද්ධයක පිටත් වෙන්න පෙර තමන්ගේ දිව්‍ය පිටට අවවාදයක් කරනවා චක්‍ර දෙවියෝ. ඒ තමයි මේ යුද පෙරමුණේ යනකොට දැන් අසුරයන් එක්ක යුද්ධ කරගෙන යනකොට යුද පෙරමුණේ බියක් කැටි ගැනීමක් ලොමු දැහැ ගැනීමක් උපදින්න පුළුවන්. බයන්වා සම්පිතස්සන්වා ලෝභහන්සෝවා එක පාට බයක් ඇති වෙන්න පුළුවන්, පිට කැටි ගන්න පුළුවන්, ලොමු දැහැ ගැනීමක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක බලන්න කියනවා චක්‍ර දෙවියන්ගේ පොඩිය දිහා බයක් කැටි ගැනීමක් ඇති වුණාම දෙවිවරුන්ට කියන්නේ ඉස්සල්ලාම බලන්න චක්‍ර දෙවියන්ගේ පොඩිය පේන්න තියනවාද යුද පෙරමුණේ ඉස්සරහ. කොඩිය තියෙනවා කියන්නේ ඒකේ තේරුම තමයි චක්‍ර දෙවියන් ඉස්සරහ ඉන්නවා. මොකද ඒ දෙවියන් වෙනුවෙන් කොඩිය අරගෙන යන්නේ ඒ කොඩිය තියෙනවා කියන්නේ දෙවියන් තාම ඉදිරියේ ඉන්නවා. එතකොට බය තැති ගැනීම නැති කර ගන්න පුළුවන්. අපේ නායක තෙම්පති දේවතාව ඉදිරියේ ඉන්න අපි මොකටද බලන්නේ? අන්න එහෙම හිතලා බය නැති කර ගන්න කියලා. දැරි වෙලාව චක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලන්න බැරි වුණා. වරුණ දෙවියන්ගේ කොඩිය තියෙනවද බලන්න. එහෙමත් බැරි වුණොත් ඊසාන දෙවියන්ගේ කොඩිය තියෙනවද බලන්න. එහෙමත් නැති වුණොත් ප්‍රජාපති දෙවියන්ගේ කොඩිය තියෙනවද බලන්න. මේ දෙවියෝ හතර දෙනා කියන්නේ සුර දෙවියන්ගේ මේ සුරාසුර යුද්ධෙදී නායකත්වයෙන් තෙම්පති දේවතාවරු බල සම්පන්නම දෙවියෝ හතර දෙනා. එතකොට ඒ අයත් එක්ක තමයි කණ්ඩායම් හතරක් හැටියට අසුරයන් එක්ක යුද්ධෙට යන්නේ. දැන් අපේ රටේ යුද්ධයක් කරනකොට හමුදාවේ තේනාංකේ ඒ තේනාංකවලටත් පොඩි තියෙනවා. ඒ තේනාංක ඔබ දකින්න ඇති පහුගිය කාලේ යුද්ධ කාලේ යම් ප්‍රදේශයක් අත්පත් කරගත්තට පස්සේ සිංහ කොඩියක් එක්ක ඒ තේනාංකේ කොඩියක් උසවන. ඒ වගේ දිව්‍ය ලෝකේ දෙවිවරුන්ටත් ඒ දෙවියන් වෙනුවෙන් වෙනම කොඩියක් තියෙනවා. යුද පෙරමුණේ යනකොට ඒ නායක තෙම්පති දේවතාවගේ කොඩිය අරගෙන තමයි සේනාවත් එක්ක යන්නේ. එතකොට මෙන්න මේ කරුණු දිග කියන්නේ යුද්ධ කරනකොට බයක් ඇති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් ඒ දෙවිවරු චුත වෙලා පහළට වැටෙනවා. දැන් මනුස්ස ලෝකේ නම් යුද්ධෙදී එක්ක ලෙඩ වැටුණා කියලායි බෝම්බයක් වැදුණා කියලායි මැරුම් කනවා. මැරුණාට පස්සේ තමයි එයා එතනින් අවසන් වෙන්නේ. දෙවිවරුන්ගේ ස්වභාවය එහෙම නෙමෙයි. දෙවියන් චුත වෙන ක්‍රම තුනක් තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා දෙවිවරු චුත වෙන ක්‍රම තුනක්. එකක් තමයි චිද්දා පදෝසිකක්. සමහර දෙවිවරු චුත වෙනවා දෙවියන්ට. තමන්ට ශරීරය පවත්වා ගැනීම පිණිස දවසකට සෑහෙන ආහාරයක් ගන්න ඕනේ කියලා. දෙවියන්ගේ ආහාර තමයි සුදා පෝජන. දෙවියන්ට පහළ වෙනවා පිනක දිවියනේ ආහාර. ඒ දෙවියන් තමන්ගේ ශරීරය පවත්වා ගන්න දිවියනේ ආහාරයක් ගන්න. සමහර දෙවිවරු ඉන්නවා කියනවා ඒ අය දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ දිව්‍ය සැප සම්පත් දැකලා මුසපත් වෙනවා. කන්න බොන්නක් අමතකයි ඊට පස්සේ. ඒ දෙවියන් විනෝද වෙනවා, ක්‍රීඩා කරනවා, නන්දන උයන තියනවා, සතුටින් විනෝද වෙවි, කාලය ගත කරනවා, අන්නත් අමතක වෙනවා. එතකොට එහෙම
කෑම බීම නොගෙන ක්‍රීඩා කිරීම තුළ ක්‍රීඩාවෙම චුත වෙලා වැටෙනවා කියන. දැන් සමහර දරුවෝ ඉන්නේ මේ නොකාන බීම ඉල්ලම් කරන්න ගිහින් එහෙම කලන් දෙහැදිලා වැටෙන පිටතනින්. අන්න ඒ වගේ දෙවිවරුත් ඉන්නවා කියනවා. දිව්‍ය සැප සම්පත් දැකලා නන්දන උයන කියනවා විනෝද වෙනවා සතුටින් කාලය ගත කරන බොහෝම සැපසේ සතුටින් අර පංචකාම සම්පත් විඳිනවා. එහෙම කාම සම්පත් විඳිනකොට ආහාර ගන්න අමතක වෙනවා. ආහාර නොගින ක්‍රීඩා කිරීම තුළ එහෙමම සුත වෙලා පහලට වැටෙනවා. ඒ එක ක්‍රමය. ඒකට කියන්නේ චිද්දා පදුස්සිකා කියලා. දෙවියන් දිව්‍ය ලෝකෙින් සුත වෙනවා. ඊළඟ ක්‍රමය තමයි මනෝ පදුස්සිකා. හිත අපිරිසිදු වීමෙන් කෙලෙස් බලවත් වීමෙන් සුත වෙලා යනවා. ඒ තමයි සමහර දෙවිවරුන්ට අනෙක් දෙවියන්ගේ විමාන දැක්කම ඉරිසියාව ඇති වෙනවා. එහෙනම් යනායනේ අන්නේ කිසිම කොහොමද? ඉතින් ඒ අයට අනිත් පැත්තේ විමාන දැකලා හිතෙනවා මේ මගේ විමානයට වැඩි ලස්සනයි. මට ලැබිච්ච සැප සම්පත් වලට වඩා මේ දෙවියන්ගේ සැප සම්පත් ඊට වඩා බලවත්. කියලා ඊරිසියාව උපදිනවා. කෙනෙක් හිතයි එතකොට ඒ ඊරිසියාව බලවත් වෙලා සුත වෙන්න පුළුවන්. එතකොට වැඩිපුරම සුත වෙන්නේ ද්වේෂයේ තරහව බලවත්. දැන් යුද පෙරමුණේදී දියක් ඇති ගැනීමක් ඇති වුණා. දැන් දෙවියන්ගේ ශරීර තියුණා. ඒ සියුම් ශරීර තුළ කාගේ බලවත් වෙලා ද්වේෂයේ බලවත් වෙලා බිය පැති ගැනීම බලවත් වෙච්ච ගමන් හදවත දැවෙනවා. හදවත දැවිලා දිවි ආත්මෙන් චුත වෙලා නැතිවෙනවා. හැබැයි එහෙම දෙවියන් චුත වුණොත් කෙනෙක් බලවත් වෙලා උපදින්නේ අපාය. දිවි ආත්මෙන් චුත වුණොත් ඒ විදිහට මනෝ පදෝසිකා හිත අපිරිසිදු වෙලා චුත වුණොත් කෙලින්ම වැටෙන්නේ අපාය. දැන් සත්ව දෙවියන් අර තමන්ගේ යුද සේනාවට කියනවා අසුරයන් එක්ක යුද්ධ කරනකොට බයම්මා චම්බිසත්තම්වා ලෝමහංසෝවා බය සැටිගැන්මක් ලොමු දැහැගැනීමක් ඇති වෙන්න පුළුවන්. දැන් යුද පෙරමුණේදී අර අසුරයන් එක්ක කොටු වෙලා යම් කිසි බයක් සැටිගැනීමක් ඇති වුණොත් සේනාංග පිටින්ම සුත වෙලා රැඳිනව පහළට. බය වැඩි වුණොත් සැටිගැනීම වැඩි වුණොත් ලොමු දැහැගැනීම වැඩි වුණොත් එහෙම බයෙන්ම දැවිලා සුත වෙලා රැඳෙනවා. මනුස්ස ලෝකේ වගේ නෙවෙයි. එහෙම තමයි දෙවියන් සුත වෙන්නේ. ඒ නිසා එහෙම බයක් ඇති ගැනීමක් ලොමු දැන ගැනීමක් ඇති වුණොත් ඉක්මනට ඒ නායක තෙම්පති දේවතාවුන්ගේ කොඩි දිහා බලලා බය ඇති ගැනීම නැති කරගන්න කියලා. අපේ නායක තෙම්පති දේවතාවුන් අපි ඉස්සරහා ඉන්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය කතාව කියලා ගජද්ද සූත්‍රයෙන් පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. සක්කර වීරුන් කෙලෙස් සහිත කෙනෙක්. ඒ නිසා නුඹලාට බයක් ඇති ගැනීමක් ඇති වුණොත් දැන් දෙවියන්ගේ කතාව තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මගේ ශ්‍රාවකයන් වහන්සේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට වනාන්තරේ හෝ කුටියක හෝ කැලේක හරි බණ භාවනා කරනකොට තනියම ඉන්නකොට හිතට බයක් ඇති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණාම බුදුරජාණන් වහන්සේ වදාළ අපි දෙවියන් පිළි කළ හරියන්නේ මොකද ඒ අය කෙලෙස් සහිතයි. එතකොට අපිත් කෙලෙස් සහිතව ඉන්නලා තවත් කෙලෙස් සහිත කෙනෙක්ගෙන් පිළිගත් ඉන්නලා වැඩක් නැහැ. ඒ නිසා කෙලෙසුන්ගේ නිවිච්ච බුදුරජාණන් වහන්සේ බුදුගුණ වශයෙන් හිතන්නේ. මම සරණගිය බුදුරජාණන් වහන්සේ ඒ කාන්තෙන් අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචර්ය සම්පන්නයි සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර බුදුගුණ හිතාගෙන යන්න කියලා. අන්න බයක් ඇති ගැනීමක් ඇති වුණොත් බුදුගුණ හිතන්න. දැන් අපේ මිනිස්සුන්ට වෙන මොනව නැතත් ඔය බුද්ධ වචනේ අනුගමනය කරනවද නැද්ද? ඒක අනුගමනය කරනවා නේද? බය වෙච්ච ගමන් ඉතිවිසු බගවා බගවා කියනවාද? ඈ ඒක නම් අපිට හිතෙනවා. පැටලි පැටලි හරි ඉතිවිසු බගවා බුද්ධෝ බුද්ධෝ කියනවා හරි පටලගෙන හරි දුවනවා. ඒක මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙන්නේ එහෙම නිකන් එක මන්ත්‍රයක් වගේ මතුරන්න නෙමෙයි. අර්ථ වශයෙන් හිතන්න. බුදු ගුණ අර්ථ වශයෙන් මෙනෙහි කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ අර්ථ වශයෙන් හිතන්න හිතන්න අර හිතේ ඇති වෙච්ච බය පැති ගැනීම ලොකු දැහැ ගැනීම නැති වෙලා යනවා. බැරි වෙලාවත් බුදු ගුණ සිහි කරගන්න අමතක වුණොත් ධර්මයේ ගුණ සිහි කරන්න කියලා. එහෙමත් බැරි වුණොත් හද ගුණ මෙනෙහි කරන්න කියලා. ඔන්නෝක තමයි බජප්පේ සූත්‍රය තියෙන්නේ. ඉතින් ඒ වගේම කතාවක් තමයි මේ අද අපි කතා කරන දේශනාවේ තියෙන්නේ. මේක තියෙන්නේ දේවාසුර සංග්‍රාම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නදී. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අතීත වෙච්ච දෙයක් ගැන දේශනා කරන. ඒ තමයි දෙවියන් හා මේ අසුරයන් අතර
සංග්‍රාමයක් සිද්ධ වුණා. ඒ කියන්නේ යුද්ධයක් ඇති වුණා. දිවියොයි සුර අසුර යුද්ධයක් ඇති වෙච්ච වෙලාවේ. ඒ සංග්‍රාමයේදී අසුරය දිනුවා. එතකොට අර අසුර පිළිත දිනුවා. දෙවියන් පරදුනා. ඒ දෙවියෝ පරදුනාට පස්සේ පරිවිච්ඡ දෙවිවරු උතුරු දිශාවට දිනුවා. දෙවියන් උතුරු දිශාවට තමන්ගේ දිව්‍ය විමාන තියෙන දෙවියන්ගේ බලවත් ප්‍රදේශයට සුරයන්ගේ පැත්තට දුවන්න පටන් ගත්තා. ඒ දුවනකොට අසුරයන් පසුපස දුහු බඳින්න පටන් ගත්තා. පස්සේ පන්නන. එහෙම පන්නගෙන එනකොට කොහොම හරි උතුරු දිශාවට දුවල දෙවියන් තමන්ගේ දිව්‍ය විමාන තියෙන තමන්ගේ බලය තියෙන පැත්තට පැනලා කොහොම හරි බේරුණා. එහෙම දුවනකොට හිතනවා හරි අපි සංවිධානය වෙලා දෙවනි පාර දෙන්නම්කො අසුරයන්ට කියලා. එහෙම හිත හිත තමයි කිව්ව කරදිලා දුවනකොට දීන්නේ. එහෙම දුවලා දැන් දෙවියන් මොකද කරේ? දෙවනි පාරක් සංවිධානය වෙලා අසුරයන්ට විරුද්ධව දැන් ඔන්න දෙවනි පාරක් යුද්ධයක් කරනවා. ඒ යුද්ධෙලු දෙවියන් දෙවනි පාරක් පරදිනවා. හැරදුනාට පස්සේ අසුරයෝ පන්නනකොට දෙවියන් දෙවනි පාරක් උතුරු දිශාවට දුවලා තමන්ගේ විමාන තියෙන පැත්තට දුවලා හැංගිලා බේරෙනවා. එහෙම දුවනකොට හිතනවා හරි තුන්වෙනි පාරක් දෙන්නම්. දැන් පළවෙනි පාරක් පෙරදුනා දෙවෙනි පාරක් අන්තිමට පෙරදිලා දුවනකොට හිතනවා අපි ඊළඟ පාර සංවිධානය වෙලා සූර්යයන්ගේ බලය වර්ධනය කරගෙන අසුරයන්ව පරද්දන තුන්වෙනි පාර දෙන්නම් කියලා දැන් දුවනවා. එහෙම දුවගෙන ගිහිල්ලා තුන්වෙනි පාරක් මොකද කරේ? සේනාවක් සංවිධානය කරගත්තා. හොඳට සූර්යයන් සේනාව සංවිධානය කරගෙන අසුරයෝ එක්ක යුද්ධෙට ගියා. එහෙම යුද්ධෙට ගිහිල්ලා තුන්වෙනි පාරක් පෙරදුනා. එතකොට පේනවා අසුරයෝ මේ කාලේ බලවත් කාලයක්. එතකොට අසුරයන්ට පෙරදිලා සුර දේවතාවෝ දුවනවා. එහෙම දුවනකොට බයෙන් කැටි ගැනීමෙන් තමයි දුවන්න පටන් ගත්තේ. බියක් කැටි ගැනීමක් ඇති වෙලා. පස්සෙන් අසුරයෝ පන්නනවා. එහෙම දුවගෙන දුවගෙන ගිහිල්ලා සුර දෙවියන්ගේ දිව්‍ය විමාන තියෙන පැත්තට පැනලා කොමාරි හැංගිලා බේරෙනවා. එහෙම බේරිලා කල්පනා කරනවා යන්තම් අපි බේරුණා. තුන් පාරක් අපි පැරදුනා. බැරි වෙලා හරි අසුරයන් අපි අහු වුණා නම් කියලා දැන් බයෙන් කැටි ගැනීමෙන් මේ ගැන පිළි කර කර බියෙන් කැටි ගැනීමෙන්ම හිත හිත ඉන්න. දැන් දෙවියන් එදා පැරදිලා බියෙන් කැටි ගැනීමෙන් හිතනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාන මහණෙනි පෙරවුවක් කියමු. ඊටත් කලින් වෙච්ච දෙයක් කියමු. ඒක අපිට වෙච්ච තවත් කතාවක් කියමු. ඔය වගේම ඒ කාලෙම ආයමත් සුරහස්ව දෙවියන් අතර ඔය වගේම යුද්ධයක් ඇති වුණා කියලා. එහෙම යුද්ධයක් ඇති වෙච්ච වෙලාවේ ඒ පාර මොකද වුනේ? අසුරයන් කරදුනා පුර දෙවිවරු බිනවා කියලා. එහෙම වෙච්ච වෙලාවේ අසුරයෝ දුවනවා කියන දකුණු දිශාවට. අසුරයන්ගේ විමාන තියන්නේ අසුරයන්ගේ බලයේ තියෙන දිව්‍ය ලෝකේ දකුණු දිශාවට. ඒ පැත්තට දුවලා දුවලා බේරුණා. දුවනකොට හිතනවා හරි අපි සංවිධානය වෙලා දෙවනි පාර දෙන්නම්කෝ කියලා. එතකොට අසුරයෝ හිතනවා අපි සංවිධානය වෙලා දෙවනි පාර සුර දෙවිවරුන්ට දෙන්නම්කෝ කියලා. එදා දුවලා හැංගිලා බිය කැටි ගැනීමෙන් යුක්තව දුවලා බේරුණා කියලා. එහෙම බේරිලා ආයමත් සංවිධානය වෙලා එනවා. දෙවනි පාරක් යුද්ධ කරන්න ඇවිල්ලා දෙවනි පාරක් අසුරයෝ පැරදුනා කියලා. එහෙම අසුරයෝ පැරදිලා ඒ පාරක් දුවනකොට සුර දේවතාවු පස්සෙන් පැන්නුවා කියලා. එතකොට දකුණු දිශාවට දුවලා දුවලා හැංගෙනකොට හිතනවා හරි අපි තුන්වෙනි පාරක් සංවිධානය වෙලා දෙන්නම්කො කියලා. ඒ විදිහට හිත හිතා ගිහිල්ලා තුන්වෙනි පාරක් කරදුනා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම කතා දෙකක් කියලා කියනවා. මහණෙනි දෙවිවරු මෙහෙම යුද්ධ කරනවා. සුරාසුර දෙවියන් යුද්ධ කරලා ඒ අය කොටසක් දිනනවා, කොටසක් පරදිනවා. අරදීන කෙනා තුළ බිය කැටි ගැනීම බහුල වෙනවා. එහෙම බිය කැටි ගැනීම බහුල වෙලා ඔවුන් පරිගන්න හිතනවා, ද්වේෂයෙන් හිතනවා, බියෙන් කැටි ගැනීමෙන් යුක්තව තමයි ඔවුන් වාසය කරන්නේ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මගේ ශ්‍රාවකයන්. දැන් මේ දිව්‍ය ලෝක වෙන ওই කතාව කියලා බුදුරජාණන් වහන්සේ මේක උපමා කරලා වික්ෂුන් වහන්සේලාට අවවාදයක් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මගේ ශ්‍රාවකයන්ට කාමයන්ගෙන් වෙහෙලා විපස්ස විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයේ පළවෙනි ධ්‍යානයේ සමවැදිලා වාසය කරනකොට අන්න මායාවෙන් බයක් නැහැ කියලා. මායාවෙන් නිදිලා වාසය කරන්න පුළුවන් කියලා. අර දෙවිවරු
බියෙන් සැටි ගැනීමෙන් දුවලා යන්තම් තමන්ගේ දිශාවට ළඟගෙන තමන්ගේ විමාන තියෙන පැත්තට ගිහිල්ලා බේරෙනවා වගේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මාර වසඟයෙන් බේරෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හැංගෙන්න තියෙන පැන තමයි සමාධියක්. මේ සමාධිය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්න මහණෙනි කෙනෙක් සමාධියකට සමවදිනවා කියන්නේ මායාවගේ ඇස්වලට වැලි ගැහුවා කියන්නේ. සමාධියට සමවැදුණා කියන්නේ මායාවට නොපෙනෙන තැනක හැංගුණා වෙනවා. ඇයි මායාව අපිව දහනය කරගෙන ඉන්නේ පංචකාමයන් ඔස්සේ. කෙනෙක් ධ්‍යානයක් වඩනවා කියන්නේ පළවෙනි ධ්‍යානයේ වැළුවා කියන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. පංචකාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධම්මයන්ගෙන් වෙන් වෙලා අවිතක්කං පවිචාරං විවේකයන් ප්‍රීතිසුඛං අතම ධ්‍යානං උපසම්පන්න විහෙරති කියන. විතක්ක විචාර ප්‍රීතිසු ඒකාග්‍රතාව ඇති පළවෙනි ධ්‍යානය ලබා ගත්තා කියන්නේ මායයට පේන්නේ නැහැ කියන යයිමට. මායයෙන් හැංගිච්ච වෙලාවක් තියෙනවා. එතකොට අර සූර්යයන්ට බයි අසුරිය හැංගිලා බේරෙනවා වගේ අසුරයන්ට බයි සූර්යයන් හැංගිලා බියපැති ගැනීමෙන් බේරුණා වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ මායාවේ මාර සීනාවකින් මිදෙන්න තියෙන ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පළවෙනි ධ්‍යානෙ ලබාගෙන වාසය කරන්නේ. ඒ පළවෙනි ධ්‍යානෙ ලබාගෙන වාසය කරන තාක්කල් ඒ ධ්‍යානෙ තුල ඉන්නකොට මායයට එයා ඉන්න තැනක් අත් හොයාගන්න බෑ කියලා. හැබැයි යම් කිසි කෙනෙක් එහෙම භාවනා වඩලා ධ්‍යානෙින් නැගිටිනකොටම ආයම පංචකාමයන්ට හිත වැටේ. එතකොට මායයට එයා දර්ශනේ වෙනවා එයා ඉන්නක. ඒ නිසා ඒ සමාධියක් තුල ඉන්න වෙලාව ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ මායයට ඇස්වලට වැලි ගහපු වෙලාවක්. මාර්යයට නොපෙනෙන තැනක හැංගිච්ච වෙලාවක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ නිවන් මඟ පෙන්නලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. සීලයක් තුළ පිළිතර සමාධියක් වඩනවා කියන්නේ මාර්යයට නොපෙනෙන තැනක හැංගෙනවා. එහෙම හැංගිලා ඒ සමාධිය තුළ පිළිතර ප්‍රඥා වඩනවා කියන්නේ මාර්යයෙන් හැංගිලා පැනගන්න ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. එහෙම ප්‍රඥාව දියුණු කරලා කෙලෙසුන්ගෙන් මිදෙනවා කියන්නේ අන්න මාර වශයෙන් සදහටම නිදහස් වෙලා පැනගන්න ක්‍රමය. එතකොට ඒ පිණිස යන්න තියෙන්නේ මායයෙන් හැංගිලා තමයි මෙතනින් පැනගන්න තියෙන්නේ. ඒ පිණිස තමයි අපි සමාධියක් වඩන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මායයෙන් හැංගෙන ක්‍රම නමයක් දෙනවා. ඒ ක්‍රම නමේම තමයි එකක් තමයි පළවෙනි ධ්‍යානයේ සමවැදුණා කියන්නේ මායයෙන් නොපෙනෙන තැනක හැංගුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඒ විතරක් නෙමෙයි විතක්ක විචාර සංසිඳවල ප්‍රීතිසු ඒකාග්‍රතාව ඇති දෙවනි ධ්‍යානයට සමවදිනවා. ඒ කියන්නේ මායයට නොබෙහෙන තැනට හැංගුණා කියන. ඊළඟට කෙනෙක් ප්‍රීතියේ ආදීනවත් සිහි කරලා සුඛ ඒකාග්‍රතාව ඇති තුන්වෙනි ධ්‍යානයට සමවදිනවා. එතනදිත් මායයට නොබෙහෙන තැනක හැංගිලා ඉන්නේ කියන. ඊළඟට සැපේපත් නොඇලී බලවත් ඒකාග්‍රතාවයක් ඇති හතරවෙනි ධ්‍යානයට සමවැදුණා කියන්නේ එයා එතනදි මායයට හොයාගන්න බැරි තැනක හැංගිලා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එතන ස්ථාන දැන් හතර. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියන්නේ මේ ධ්‍යාන හතරට කෙනෙක් සමවැදිනවා කියන්නේ මායයට නොපෙනෙන ස්ථාන හතරට හැංගිනවා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විතරක් නෙමෙයි එයා මේ රූප සංඥාවන් ඉක්මවා ගිහිල්ලා එයා ආකාශය අනන්තයි අනන්තයි කියලා සිහි කරන්නේ ආකාසානංචායතන අරූප ධ්‍යානෙ වඩන. එතනදි මායයට හොයාගන්න බැරි තරක හැංගෙනවා. ඊළඟට විඥානෙ අනන්තයි අනන්තයි කියලා සිහි කරලා විඥානංචායතන අරූප ධ්‍යානෙ වඩන. එතනදි මායයට හොයාගන්න බැරි තරක හැංගෙනවා. ඊළඟට කිසිවක් නැත කියලා සිහි කළා නේව සංඥා නා සංඥායතන කියන අරූප ධ්‍යානයක සම්බන්ධය. ඊළඟට ඇත්තෙත් නැත නැත්තෙත් නැති කියලා මෙනෙහි කළා ආකාසමත් විඥානඥාතන ආපින් සංඥායතන ධ්‍යානයක සම්බන්ධය. ඊළඟට නේව සංඥා නා සංඥායතන අරූප ධ්‍යානයක සම්බන්ධය. එතකොට මෙතන කියන්නේ රූප ධ්‍යාන හතරට සමවැදෙනවා කියන්නේ මායයට නොපෙනෙන ස්ථාන හතරට හැංගෙනවා. කෙනෙක් අරූප ධ්‍යානයන් හතරක් තියෙනවා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආසින්සංඥායතන, නේව සංඥා, නාව සංඥායතන. ඒ ධ්‍යාන හතරට සමවදින්න පුළුවන් කියන්නේ එතනදි මායයට හොයාගන්න බැරි ස්ථාන හතරක්. ඒ විදිහට සමවදින්න කියලා ප්‍රඥාවෙන් දැකලා මේ සියලු ආශ්‍රයන්ගේ සංඥා වේදනා නිරෝධයිත
සමාපත්තියට සමවැදිලා ආශ්‍රවයන් සේ කරලා ආසවක්ඛේ ඥානෙ ඇති කරගන්න. ඒ කියන්නේ අරහත් සමාධියට සම්බන්ධයි. රහත් වෙනවා. අන්නේ රහත් සුදා කියන්නේ මායයට නොපිනින තැනක හැංගිලා මායයෙන් මිදලා ඉයක් වෙන. අන්නේ ආ තමයි කියනවා මාර වශයෙන් සදහටම නිදහස් වෙච්ච කෙනා. කොන්නක තමයි මේ දේශනාවේ තියෙන අර්ථය. එතකොට මේ බොහොම සරල දේශනාවක්. අපි දැන් කෙටියෙන් ගත්තොත් මේ දේශනාව තුළ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන මේ දිව්‍ය ලෝකේ සුරාසුර යුද්ධයක් ගැන. මේ දිව්‍ය ලෝක ගැන බොහොම ලස්සන විස්තර ටිකක් තියෙනවා. අපි ඒ ටික ටිකක් විස්තර කරගන්නවා. ඒ තමයි පින්වතුනේ දැන් මේ මනුස්ස ලෝකේ තියෙන මනුස්ස ලෝකේ ආසන්නව ඉන්න දේවතාවර කොටසක් තියෙනවා. ඒ ඇයි අපි කියන්නේ භූමාසු දේවතාවු කියලා. පොළොව ආශ්‍රිත දේවතාවු. හැබැයි ඒ අය පොළොව ආශ්‍රිත දේවතාවර වුණාට දිව්‍ය ලෝක කියලා කතා කරනකොට අපි කතා කරන්නේ හදෙවුලක් ගැන. මේ මනුස්ස ලෝකයේ ඇසුරු කරගෙන ඉන්න දෙවි දේවතාවුන්ට වඩා වෙනම සැප සහිත බොහොම බල සම්පන්න දිව්‍ය විමාන පහළ වෙච්ච බොහොම සැප සහිත ලෝකයක්. මනුස්ස ලෝකෙට ආසන්නම ඉහළින් තියෙන දිව්‍ය ලෝකෙ තමයි සාතු මහ රාජික දිව්‍ය ලෝක. හතරවරක් දිව්‍යයන් වැඩ ඉන්නේ සාතු මහ රාජික දිව්‍ය ලෝක. සාතු මහ රාජික දිව්‍ය ලෝකෙ තියෙන මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් ඉහළ ඉන්නේ. යොදුනක් කියන්නේ සැතපුම් 16. එතකොට වැඩි කරලා හිතාගන්න. යොදුනක් කියන්නේ සැතපුම් 16. යොදුන් 42000ක් ඉහළහසේ තමයි සාතු මහ රාජික දිව්‍ය ලෝකෙ තියෙන්නේ. ඒ දිව්‍ය ලෝකේ තමයි හතරවරක් දෙවියන් ඉන්නේ. ලෝකේ සියලු දිශාවන් පාලනය කරන්නේ හතරවරක් දෙවියන් හතරේ. ඒ අය තෙරුවන් සරණ ගිය අය. ඔබට මතක ඇති බෝසතාණන් වහන්සේ මෞකුස පිළිපිනගත් දවසේ ඉඳන් දිවි වෙන කම බෝසත් අම්මගේ හතර පැත්තේ සිටී හතරවරක් දෙවියන් හතරේ. එතකොට ඒ අය බොහොම බුදුදහම ගැන තෙරුවන් ගැන පැහැදිලිසයි. ආඨානාදී සූත්‍ර දේශනා කරන්නේ මේ හතරවරක් දෙවියන් තමයි යක්ෂ නාග කුම්භාන්න ගාන්ධාර තියෙන සේනාවන් පිළිවරාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස ආඨානාදී නම් වූ දේශනාව ගැන විස්තරයක් කරා. එතකොට ඒ සාතු මහරජික දිව්‍ය ලෝකය. එතන ඉඳන් තවත් යොදුම් 42000ක් ඉහළින් තමයි සෞතිසා දිව්‍ය ලෝකය. ආවතිස්ස. මේ සෞතිසා දිව්‍ය ලෝකය තමයි ශක්‍ර දෙවිය වැඩේ. එතකොට සෞතිසා දිව්‍ය ලෝකය තමයි ශක්‍ර දෙවියන් වැඩේ. එතකොට මනුස්ස ලෝකේ ඉඳන් ගත්තොත් යොදු 84000ක් ඉහළින් තමයි සෞතිසාව තියෙන ශක්‍ර දෙවිය වැඩේ. ඔන්න ඒ සෞතිසා දිව්‍ය ලෝකය තමයි සැපින් වැඩි දේවතාවුන් සුර දෙවියනු සැප සම්පත් වලින් අඩු දේවතා කොටසක් ඉන්න ඒ අය අසුර දේවතාවෝ. ඔය සුරාසුර යුද්ධ ඇති වෙන්නේ ඔන්න ඔය දිව්‍ය ලෝකය. එතකොට ශක්‍ර දෙවියන් ගැන අපි කියනකොට ශක්‍ර දෙවියන් හඳුන්වන්නේ දෙදෙව් ලෝක අධිපති දෙවියන් කියලා. එතන දෙවියන් වලට අධිපති කියන්නේ සාතු මහරජික සාවතිත්‍ය කියන මේ දිව්‍ය ලෝක දෙකේම අධිපති භාවය කරන්නේ ශක්‍ර දෙවියන්. එතකොට දැන් පින්වතුනි ඉතාම වැදගත් දෙයක් තමයි ඒ දෙවියන්ගේ ආනිෂ පැත්තෙන් ගත්තොත්. දැන් මනුස්ස ලෝකේ අවුරුදු 50 සාතු මහරජික දිව්‍ය ලෝකේ එක දවසක් කියලා. එතකොට මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් ගියලා කියන්නේ සාතු මහරජික දෙවියන්ට එක දවසක්. එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ පිළිනිවන් පාල අවුරුදු 2500 ගානක් කියන්නේ. සාතු මහරජික දෙවියන්ට දවස් 51ක් වගේ. ඒකෝට බුදුරජාණන් වහන්සේ පිළිනිවන් පාල ඒ ඇයිට මාසික කමනාරක් වගේ දෙයි. ඊළඟට එතන ඉහළ තියෙන සෞතිසා දෙවියන්, අසු දෙවියන් වැඩ ඉන්න සෞතිසා දෙව්ලෝ දෙවියන්ට මනුස්ස ලෝකේ අවුරුදු 100ක් ඉහෙක දවසයි කියන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පිළිනිවන් පාල දවස් 25ක් 26ක් වගේ සෞතිසා දෙවියන්. එතනින් එහා තියෙන යාම දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ අවුරුදු 200ක් ඉහෙක දවසයි. ඒ කියන්නේ යාම දිව්‍ය ලෝක දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ පිළිනිවන් පාල දවස් 13ක් වගේ. සුසිත දිව්‍ය ලෝකේ කියන්නේ මනුස්ස ලෝකේ අවුරුදු 400ක් ඉහෙක දවසයි. එහෙනම් සුසිත දිව්‍ය ලෝකේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිනිවන් පාල දවස් 6000ක් වගේ. ඊළඟට නිම්මාන රති දිව්‍ය ලෝකේ යනකොට මනුස්ස ලෝකේ අවුරුදු 800ක් ඉහෙක දවසයි. ඊළඟට පරිණිම්මික වසවස දිව්‍ය ලෝකේ යනකොට මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් ඉහෙක දවසයි. එතකොට ඉහළම දිව්‍ය ලෝක වලට යනකොට බුදුරජාණන් වහන්සේ පිළිනිවන් පාල දවස් 3ක්. සමහරවිට දවස් 3-4ක් වගේ. සමහරවිට සතියක් වගේ. සමහරවිට සති දෙකක් වගේ. සමහරවිට මාසයක් සමහරක්. එහෙම බලපුවහම තියෙනවා එහෙනම්
අද මේ දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන් අතර ගත්තෝ. අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහක් ධර්මය අවබෝධ කරගත්තේ. මාර්ගඵල ලැබුණු දෙවියෝ මෙහෙනම් අදටත් වැඩ ඉන්නවද නැද්ද? අදටත් දිව්‍ය ලෝකවල වැඩයි. ඒ සත්‍ය දෙවියෝ තමයි වැඩේ. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහන සෝතාපන්න වෙච්ච දීගණිකාටම සත්‍ය පඤ්ඤ සූත්‍රය. ඒ දේශනාව අහලා ඉවර වෙනකොට සත්‍ය දෙවියෝ සෝවාන් ඵලයටපත් වෙනවා. එතකොට ඒ දෙවියන්ම තමයි අදටත් වැඩේ. දැන් අපි ගත්තොත් මනුස්ස ලෝකයේ අද ඉන්නේ ධර්මයේ පිළිහිගෙන ගියත් දිව්‍ය ලෝකවල මාර්ගඵලලාභී දෙවි දේවතාවෝ කෝටි කෝටි ගණන් වැඩේ. ඒකට හේතුව දක්වවා දැන් අපි මෙහෙම තමයි අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක හැටද කියලා මනුස්ස ලෝකේ ගැන හිතන්න. එදා බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ වැඩ ඉන්නේ ධම්මදීව බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දි උන්වහන්සේගෙන් බණ අහලා මාර්ගඵල ලැබුණු ශාවකයෝ විදිහට. ඒ අය අතරින් මහතන් වහන්සේලාද මොකද වුණේ? සාතන් වහන්සේලා පිළිනිවන් කරා. වායි කොහෙවත් නැහැ. සාතන් වහන්සේලා කියන්නේ තියෙන්නේ පහන් සිලක් මිලී ගියාවත්. එතනින් පතර ගමන ඉවරයි. එතකොට පිළිනිවන් පැහැරි රහතන් වහන්සේලා විතරයි. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අනාගාමී වෙච්ච ලක්ෂදානක් සිටියා නම් අද කොහෙද ඉන්නේ? ඒ අය සුද්ධාවාස බඹලෝ ඉපදිනවා. අදටත් ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලට යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා කාල පැය කිහිපයක් වගේ යාක දැරි. ඊළඟට එදා මනුස්ස ලෝකෙදී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන සකදාගාමී ලක්ෂදාන මිනිස්සු ඉන්නවා. වික්ෂුන් වහන්සේ ළඟට වික්ෂුණීන් අතර ගිහි අය අතර ඒ සියලු දෙනාම අද දිව්‍ය ලෝකවල. සකදාගාමි වෙච්ච කෙනා කාම ලෝකෙ ඉස්පතාවක් හරි ඉපදිනා තමයි කිරිනිවස්සා. ඊළඟ දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉතින් මාර්ගඵල අවබෝධ කරගෙන එක්කෝ එහෙන් සුද්ධාවාසයට ගිහිල්ලා ඒ කිරිනිවස්සා. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මනුස්ස ලෝකෙ පූර්වාංග එක්ක පිරිසක් සිටියා නම් ඒ සියලු දෙනාම අදත් දිව්‍ය ලෝකවල. එදා සලත් නුවර විතරක් සිටියා කියන කෝටි 7ක්. දැන් නිකන් හිතන්න ලංකාවේ අද ඉන්නේ කෝටි 2ක්. මුළු ලංකාවේම ඉන්නේ කෝටි 2ක්. හැබැයි ඉදා සරත් නූනේ ඉඳලා තියෙනවා කෝටි 7ක්. ඉතින් ලංකාව වගේ කියලා හිතමු ඉන්දියාව අපිට නිකන් හිතන්න පුළුවන් අපේ ලෝක කොහොමද විශ්වාස කරන්නේ. හැබැයි අද ඉන්දියාවේ ජනගහනය කෝටි 127ක්. අද. එතකොට ඉදා සරත් නූර කියලා හඳුන්වපු නගරේ ඉතරක් දැන් එතකොට පේනවා මේ පුංචි ප්‍රදේශයක් මේ මහ විශාල කලාවක් සැලස් නුවර කියන්නේ කෝටි 7ක් විතරද ධම්මපද අර්ථ කතාවෙන් සඳහන් වෙනවා මේ කෝටි 7 කෝටි 5ක් මාර්ගඵල ලැබුණා. එතකොට ඒ අතර සෝවාන් වෙච්ච සාල් පිරිසක් සිටියා. මොකද බුදුරජාණන් වහන්සේ බුදු වෙලා උන්වහන්සේගේ ජීවිතේ වැඩිම කාලයක් වැඩි හිටි තරක් වත් කාල 19 ඒ නිසා සැලැස් නුවර හිටියන් සාල් පිරිසකට බණ අහන්න නිරන්තරයෙන් අවස්ථාව ලැබුණා. ඒ නිසා බොහෝ පිරිස බණ අහලා ධර්මය අවබෝධ කරා මාර්ගඵල ලැබුණා. දැන් බලන්න මේ දේශනාව අද කතා කරපු දේශනාවත් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සැලැස් නුවර. හැම දේශනාවකම වගේ සූත දේශනා ගත්තොත් හතරෙන් තුනක්ම පටන් ගන්නවා. ලේඛන් සමයම් බදවා සාවත්තියම් ඉහෙලති ජේතවන අනාථපිණ්ඩිකස්ස ආරාම. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ අනාථපිණ්ඩික පිටුමාගේ ආරාමේ වැඩ ඉන්නත් කෙනෙකු දේශනා. ඒ විදිහට තමයි පටන් ගන්න. එතකොට වැඩිම බුද්ධ දේශනා ප්‍රමාණයක් දේශනා වුණේ ජේතවනාරාම. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා විශාල පිරිසක් එදා මාර්ගඵල ලැබුණා. සෝවාන් වෙච්ච ඒ සියලු දෙනාම සෝවාන් වෙච්ච කෙනා උපරිම ආත්ම හතක් හරි උපදේ. නතේ බවන් අට්ඨමං ආදිය. අටවෙනි භවයේ කියන්නේ. නමුත් අපිට පේනවා එහෙමනම් ඒ අය අදට තුන. එනම් දිව්‍ය ලෝකය. එහෙමනම් එදා මනුස්ස ලෝකේ මාර්ගඵල ලැබුණු අයගේ සහතන් වහන්සේලා විතරයි පිරිනිවන් පෑවේ. අනිත් අය අද තත් දිව්‍ය ලෝකවල ධර්ම ලෝකවල ඉතින් මාර්ගඵල අවබෝධ කර ගන්න තමයි වැඩේ. ඊළඟට දිව්‍ය ලෝකේ ඉඳන් මාර්ගඵල ලැබුවා. බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම දේශනාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මේ දේශනාව අහලා මනුස්ස ලෝකෙින් කොණ්ණඤ්ඤහාමුදුර විතරයි කිව්වා. පළවෙනිද. අසක බිස්සුන් වහන්සේලාගෙන් කොණ්ණඤ්ඤහාමුදුර විතරයි කිව්වා. හැබැයි 18 කෝටියක් දෙවියන් ධම්මචක්ක දේශනාව අවසානයේ මාර්ගඵල ලැබුවා.
මේක දේශනාවේ අතුවාවේ තියෙනවා. 18 කෝටියක් දෙවියන් 10000ක් ලෝක ධාතුවකින් දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා බලනවා. ඒ දෙවියන්ගේ දේශනාව අවසානයේ පීති ගෝසා කරනවා. අප්පතිවත්ති අක්ෂමණේනවා බ්‍රාහ්මණේනවා දෙවියනවා මාරේනවා කියන කිවල් ලෝකක්. මේ වගේ දේශනාවක් නම් මොනවද කාටවත් කරන්න බෑ. කිසිම දෙවියෙකුට බ්‍රාහ්මණයෙකුට මාරේකුට කාටවත් කරන්න බැරි දේශනාව. බුදුරජාණන් වහන්සේම ධම්මචක්කේ පැවැත්වුවා කියලා පීති ගෝසා කරනවා. එක හදක බෝමාතු දෙවියන් දිනා අකනිසා බමුණව දක්වාම ධර්මාමූලී ලැබපු දෙවියන් ශ්‍රී දෝසාතරණින් සාදුකාරතු. එතකොට මේ දෙවියන් අතරින් 18 කෝටියක් ඉඳා මාර්ගඵල ලැබුවා කියලා. එතකොට බලන්න මනුස්ස ලෝකෙ ඉන්නේ සෝවාන් වෙනකොට දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ගඵල ලැබුවා. එතකොට පේනවා නේද මිනිස්සුන්ට වැඩි ධර්මයේ අවබෝධ කිරීමේ කුසලතාවය වැඩි කාටද? නිල්ල. ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවය වැඩි. අතුවාල් සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච දවසේ ඉඳන් උන්වහන්සේ දේශනා කරපු ප්‍රථම ධර්ම දේශනාව ඉඳන් පිරිනිවන් පාන දවස වෙනකොට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නිවන් අවබෝධ කරගත්ත සම්පූර්ණ ප්‍රමාණය මේ තුන් ලෝකෙම පිරිසගත්තු සුරුවිසි අසංඛ්‍ය 9 කෝටි 60 ලක්ෂය. හැබැයි මේ අතුරින් තියෙන අනුමෝකට වැඩිය දෙවියන් ලක්ෂය මනුස්ස ලෝකිකයි. එතකොට අපිට පේනවා එහෙමනම් ඒ එදා මාර්ගඵල ලැබපු දෙවිවරු මනුස්ස ලෝකෙ මාර්ගඵල ලැබලා දිව්‍ය ලෝකෙ ඉපදිස්සයන් ඔක්කොම ගත්තාම අද මේ සියලු දෙනාම අද කොහෙද? දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල වැඩ ඉන්නේ. එහෙමනම් අද මේ මනුස්ස ලෝකෙ අපිට වඩා කල්යාණ මිත්‍ර සේවනයේ සත්පුරු සාස්ත්‍රය ධර්මීය දියුණු කිරීමේ පරිසරය වැඩි කොහෙද? දිව්‍ය ලෝකවල. කොයි දවස්වලද දෙවියන් එකතු වෙනවා කියන සුධර්මාත්මක දිව්‍ය සභාවක්. කොයි එකතු වෙනකොට දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා. ඒ දෙවියන්ට බණ කියන දවසට අනන්ත කුමාරගේ අනාගාමී කලින් පස්සේ සුද්ධාවාස බබලව ඉන්න බ්‍රහ්ම දේවතාවු දිව්‍ය ලෝකයට ඇවිල්ලා දෙවියන්ට බණ කියනවා. එතකොට අපිට පේනවා මේ දිව්‍ය ලෝකවල මොනතරම්නම් ධර්මය අවබෝධ කරගන්න පරිසරයක් තියෙනවා. ධර්මයේ හැටියෙ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට භාවනාවක් පෙන්වලා දුන්නේ. දිව්‍ය ලෝකයක් අරමුණු කරලා හිත වඩන්න භාවනාවක් පෙන්වනවා. නිවන් අවබෝධ කරගන්න තේ පරලොවින් රැකවරණයක් තියෙනවා. ඒ පරලොව රැකවරණයක් පිණිස දේවතානුස්සති කියලා භාවනාවක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා තමන් තුළ කරුණු පහක් වඩන්න. ඒ තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ කරුණු පහ මේවට කියන්නේ හේතු පහ. ධර්ම අවබෝධයට මාර්ගඵල අවබෝධයට අවශ්‍ය කරුණු පහ. මේ හේතු බල ධර්ම දිනු කරගෙන මෙනෙහි කරන්න කියනවා. මාතුල සද්ධාව තියෙන මම සීලවත් කෙනෙක්. මම මේ විදිහට දහම් දැනුම ඇති කරගත්ත කෙනෙක්. මම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව දිනු කරගත්ත කෙනෙක්. මාතුල මේ කරුණු පහ තියෙනවා. මේ කරුණු පහම දිනු කරලා තමයි මාර්ගඵලලාභී දෙවිවරු දිව්‍ය ලෝකවල ඉපදෙන්නේ. ඒ අය මාර්ගඵල ලැබලා තියෙන්නේ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩලා. එහෙමනම් මමත් ඒ දෙවිවරුත් හේතු බල ධර්මයන්ගෙන් තමයි. සද්ධාවෙන් පහ, සීලෙන් පහ. අයින් වෙනත් දෙයක් පුළුවන්. ලෝකේ කෙනෙක් මනුස්ස ලෝකේ කෙනෙක් දිව්‍ය ලෝකේට පුළුවන්. හැබැයි ගුණධර්ම වලින් සද්ධාවෙන්, සිල්වත්කමින්, දහම් දැනුමින්, ත්‍යාග සම්පන්නයෙන්, ප්‍රඥාවෙන් හේතු බල ධර්මයන්ගෙන් සමානයි. ඒ නිසා මමත් මරණයෙන් පස්සේ ඒ මාර්ගඵලලාභී දෙවියන් අතරින් උපත කරා ගිහිල්ලා මේ ධර්ම මාර්ගයේ ඉතිරි ටික කල්යාණ මිත්‍ර දෙවි දේවතාවුන්ගෙන් එකතු වෙලා සම්පූර්ණ කරගෙන නිවන කරා යනවා කියන මිත්‍ර පිටවන්. එතකොට බලන්න දැන් නිකන්ම සෝවාන් වුණත් ඉතින් උපදින දිව්‍ය ලෝකෙද? සකදාගාමී වුණත් උපදින දිව්‍ය ලෝකෙද? අනාගාමී වුණත් සුද්ධාවාස ධර්ම ලෝකේ හරි උපදිනවා තමයි කියන්නේ නිවන. එතකොට ඒ නිවන කරා යන ගමනේ පරලොවෙන් හැටවරණයක් තමයි සුගතියක් අරමුණු කරගෙන හිත වැඩි. ඒ නිසා දේවතානුස්සති භාවනාවක් ගන්න. ඒ නිසා අපිට තේරෙනවා දෙවියන් කියන්නේ මේ බුද්ධ ශාසනයත් එක්ක බොහෝ බැඳිච්ච කෙනෙක්. ඒ අතර අක්‍රදිවියන් කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. මාර්ගඵලලාභී දෙවි දේවතාවෝ ඉන්නවා. ඒ දෙවියන් අරඹයා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉස්සර අතීත සිද්ධවෙච්ච සිදුවීමක් තමයි මේ. සුරාසුර දෙවියන් අතර ඇති වෙච්ච ගැටුමක් යුද්ධයක් ගැන බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් දේශනා කරනවා. එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ කියනවා මේ දෙවියනුත් බයි පලා ගිහිල්ලා හැංගිලා දැන් හොයා ගන්නවා තරදුනාට පස්සේ.
ඒ වගේ මේ මනුස්ස ලෝකයේ ඉන්න අපි මාර වසඟේ අහු වෙලායි මාර සීනාවට අහු වෙලායි මාර්ගයෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයෙන් මිදිලා මාර වසඟේ පැනගන්න හැංගෙන්න තියෙන කණිතක් තමයි මේ දෙන්නා ඒ තමයි පළවෙනි ධ්‍යානයේ තුල දෙවෙනි ධ්‍යානයේ තුල තුන්වෙනි ධ්‍යානයේ තුල හතරවෙනි ධ්‍යානයේ තුල කෙනෙකුට පුළුවන් රූප ධ්‍යාන දියුණු කරගෙන අර මාර්ගයට නොපෙනෙන තැනට හැංගිලා පැනගන්න පුළුවන් එහෙම නැත්නම් ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින් සංඥායතන විඤ්ඤාණ සංඥා නාසඤ්ඤායතන කියන අරූප ධ්‍යානයන් තුල හිත වඩාගෙන මාර්ගයට නොපෙනෙන තැනක හැංගිලා පැනගන්න පුළුවන් එහෙමත් නැත්නම් ඒ විදිහට හිත වඩලා අරූප ධ්‍යානයන්පත් හිත වඩලා ආශ්‍රවයන් හේතරලා ආශ්‍රවක්ඛේ ඥානය ඇති කරගත්ත කියන්නේ කොහොමත් මාර වශයෙන් හැමදාම ඔන්න ඒ ක්‍රමයේ තමයි බුදුරජාණන් වහන්සේ කිසිම බියකට ගැනීමක් නැතුව මාර වශයෙන් බේරිලා පැනගන්න නිවන් මඟක් හැටියට පෙන්නලා දෙනවා. ඒක තමයි අද කියන දේශනා. ඒ නිසා හැම දිනම අදිස්ථානය ඇති කරගන්න. අපි ජීවිතය මේ මාර වශයෙන් අහුවෙන්න පිණිසක්. ඒ නිසා අපේ උත්සාහය මේ පංචකාමයන්ගේ මේ කෙලෙසුන්ගේ මේ භයානක සතර දුකෙන් මිදී ඒ පිණිස අපට මේ උතුම් බුද්ධ දේශනාවකින් ප්‍රාසාරයෙන් සීල සමාධි ප්‍රඥා වඩාගෙන මාර වසඟයට හසු නොවි නිවන කරා යන්නම වාසනාව ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න. ඒ වගේම ඔබ හැම දිනකටම බෞද්ධ රූපాయని ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන එක අපි බොහොම වටිනා පින්කමක් ගැන අපි දැනුවත් කරන්න මේ තමයි මේ ලැබෙන සිනසුරාදා දවසේ පෙබරවාරි මාසයේ 21 වෙනිදා මගේ උපන්දිනය දින දවසේ මම පොරණ ඉදිකරනවා ගිලම් භික්ෂුන් වහන්සේලාගෙන් විශාල ආරාධන ගිලම් භික්ෂු මධ්‍යස්ථාන මේ මධ්‍යස්ථානයේ ආයුර්වේද ප්‍රතිකාර කිරීම පිණිස ඉදිකරපු පංචකර ප්‍රතිකාර ආයුර්වේද ප්‍රතිකාර කරන්න ඉදිකරපු ආයුර්වේද ඒකකයක් දානශාලාවක් ඒ කතාවේ හදන්න බේස් හදන්න හදපු ඒ කොටස පළවෙනි අදියර විවෘත කරනවා ඉදාට උදේ ඒ විශාල වෛද්‍ය සායනයක් පැවැත්වෙන ආයුර්වේද වෛද්‍යවරු, බටහිර වෛද්‍යවරු, ඒ වගේම සැදුම් බිඳුම් වෛද්‍යවරු විශාල පිරිසක් වෛද්‍ය සායනයේ දෙනවා නොමිලේ සියලු වෛද්‍ය ප්‍රතිකාර කරන්න. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ඒ සමහර ලාවට ඔබ දන්න දුප්පත් අසරණ අහිංසක අයින්න පුළුවන් සමාජ මුළු ජීවිතේටම මේ වෙනකම් වෛද්‍ය පරීක්ෂණයක් කරගත්තේ නැති අය. ඒ නිසා නොමිලේ පරීක්ෂා කිරීම, ඇස් කණ්ණාඩි බෙදාදීම් සම්පූර්ණ සරුවාංග ප්‍රතිකාර ඒ සියල්ල බෙහෙත්ේ සියල්ල අපි නොමිලේ ලබා දෙනවා. ඒ නිසා පෙබරවාරි 21 සෙනසුරාදා දවස පුරා ඉමේ 9 ඉඳන් හවස් වෙනකම් වෛද්‍යවරු රැස්කපී සහභාගීත්වයෙන් පොරණ දෙක්හේන කුල තීරතුවරණ නමින් ගිලන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මම ඉදි කරන ගිලන් ආරාමයේ මේ මහා පින්කම පැවැත්වේ. ඒ නිසා අපි ඔබට ඒ සදහායේ පින්කමට ආරාධනා කරමු. ආරාම භූමිය විවෘත කරන පින්කම් පැවැත්වෙන උදේ 9ට සෙනසුරාදා උදේ 9ට පොරණ දික්කේන කුල තීරතුවරණ ගිලන් භික්ෂු ආරාමයේ අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම 22 ඉරිදා දවස ලබන ඉරිදා දවස පුරා ලේනන් දීමේ මහා පින්කමක් පැවැත්වේ. ඒ නිසා කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීම පිණිස ලේ බින්දුවක් හරි දන් දෙන්න කැමති උපපාරමිතා ආර්මී ධර්ම අතර ඇතිස්මත් ලේ දන් දෙනවා කියන්නේ ජීවිතයේ ලේ බින්දුවක් හරි කෙනෙකුට දන් දෙනවා කියන්නේ නිවන් අවබෝධය අරමුණු කරගෙන පිළියෙයි උපපාරමිතා. ඒ නිසා ලේ දන් දීලා ඒ පිනක් කරගන්න කැමති අය ඉරිද දවස විවෘතයි. අපි විශාල පිරිසකට ලේ දන් දෙන්න එතන පරිසරය සකස් කරලා තියෙනවා. ඒ නිසා ඔබට අපි බොහොම සද්ධාවෙන් ආරාධනා කරනවා පොරණ ඔබට හොයාගත නීති පොරණ දික්කේන පුර බස් එක ගත්තාම මේ බස් එක නවත්වන තැනම පුරණ ටවුමේ නම් කිලෝමීටර් 4ක් විතර තියෙන්නේ. එතනින් බෝඩ් දාලා තියෙනවා සීල සුවරණ ගිලම් බිස්සු මධ්‍යස්ථාන. සෙනසුරාදා උදේ 9 ඉඳන් දවස පුරා නොමිලේ වෛද්‍ය සායනයක් පැවැත්වෙනවා. ඉරිද දවස පුරා ලේලම් දීමේ මහා පින්කමක් පැවැත්වෙනවා. මේ මහා පින්කමට අපි ඔබට බොහොම සද්ධාවෙන් ආරාධනා කරමු. ඒ පින්කමත් සමගම අද මේ ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණින් අපි රැස් කරගත්තු සියලු පින් අපි සියලු දෙවියන් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන් පින්නේ. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් බාරගෙන කටයුතු කරන්නේ මාළදේ උඩවස්ස පාරේ අංක 937 මේ පදිංචි
daya Amarasekara mahatmaya e wage me janaki Amarasekara mahatmaya manoj Amarasekara e wage me anuj Amarasekara yana putun athulu pauliye siyala denawa.